දවක් අපි අද අපේ අධානය මු කරම උපත්පාලනය පිළිබඳව. අපි ඉතාම සුදුසවාකාරයට උපත්පාලනයක් කරගන්නේ කොහොමද අපිට ගැලපෙන හොඳම උපත්පාලනය කුමක්ද. කොහොමද එඒ භාවිතයට ගන්නේ කෙනකාරණය ගැයි අද අපි අවධානයම කරන්නේ. හරි. ඒමන අපි බලමු උපත්පාලන කරනයක් යන මොකක්ද. සබවින්ම මතකතියාග්ඩ එය ගබ්සාාවක් නෙවෙයි. උපත්පාලනයක් කියර කිය කියන්නේ උපතක් සිදුවන්නට පෙරාතුව හැදෙන යුක්තානුව, නිර්මාණයවීම කෙසේ හෝ උපක්‍රමයකින් වලක්වා ගැනීමේ කියන්නේ ඩිම්භ්‍යයක් සහ සුක්‍රණුවක් එකනකට මුණගැීම වැලක්වීම සඳාපාච්ච කරන කිසියම් ක්‍රවේදයක් වෙනවා මෙහිදි ප්‍රධාන වශයෙන්. ඒවගේම එස හදිස්සයවක් මුණ ගහෙන ඩිම්බයක් අධිරෝපණයවීම වැලක්වීමත් මෙහිදීත් සිදු කරන එක්තරක් ක්‍රමයක්. හද උපත් ල ්‍රම ේද පිළිඳ ප කතාරන්නකොට අපට බෙදාගන්න පුළ මන්ටෙම එකක් තමයි තාව කාලික ක්‍රමවේද. ඒළංගේෙ ස්තීර ක්‍රමවේද කියනකදැ ස්තීර ක්‍රමවේදකට අපියන්නන්නේ බොහෝවෙලාවට. දරුවන් ප්‍රමානාාත්මක සංඛයාවක් ලැබුණට පස්සේ ස්තේරෝම අපි තිීනය කන්නවන තෞදුරට අපේ අප පවුල තුළ දරුවෙක් බිහි කරන්න ඔොන්නහැ කියන තැටාවට පස්සෙ. අපට ස්තීර ක්‍රමේදයකර යන්න පුළාන් දැනට අපිට ප්‍රාන වශෙන් ස්තීක ක්‍රමවේද දෙකක් පාවිතා කරනවා එකක් තමයි පුරෂයන් සඳහා වන. වාසෙක්තමි සත්කම එහිදී සිදු කරන්නේ පුරුෂයන්ගේ උෂණකෝෂයේ සිට අපි විෂනයදක්වා සුක්‍රගෙනයන සුක්‍රනාලය ගැටකසාක් කපා දැමීම ක්‍රමවේද. නමු දැම කලාට පසෙ කරපු ගමන්මත් නෙවයි කරලා වාර හැත දෙක් විතරයන්න තුරු. සුක්‍රමෝචනය කලාට පස්සේ නැත සුක්‍ර පපරක්ෂණ කරන්න ඕනේ. එහි සුක්්‍රාණු එකක්වත් නෑ කියලා තහෞරු කරගත්ත පස්සේ ඔවන්ට. ත් උපක්‍රමයකින් තොරව සාමාන්‍ය දිහයටට සඳතා පවැත්වීම හැකවලබෙනවා ඒවගේම කාන්තාවන් සඳහානම් ට බෙක්ට මි කියන සත්කම කරන් පුළඩන්. Lල්R සත්කම කියල හෝලාට අපි හඳන්නවා. එRT සත්කමකින් කාන්තාවකගේ පැලෝපීනනාල ගටගසා පප දැමීම සිදගනතට ැලෝපිය නලා හෙර ලාාට පස්සේ කාතාවකගේ. ඩිම්බයක් සන්සේචනය සහ ුකා ක හ ක් ල හමක ිම් ගමන් කරන්න බෑ ැපු රහට ගේ මතකට පුරුසේකුගේ සුක්‍රනාල ක පා ර කලාට පසේ ෂන කෝෂය තු සුක්‍ර නි්පාදනය වනත්. සුක්‍ර ැවත ශි්ය රහහා පිටවීමක් සිද්ධවන්නේ නෑ ඒනිසාව ඒහිද නවත ගැ්ගැනීමක් ඇතිවවෙන්න ොහෝ වෙලාට මතක තියා ග්ඩ ඕන ේතමයි ම ශල්ල කරම දෙකක් සිදකලාට පසුව ඒක නැවත රිවස්කිරීම ඉතාම අපහසු දෙකේ කියන්න පස්සෙ එය පිලිසකරන්න දරුවේ කඕෝණෙ කියල හිතුනොත් පිසකර කිරීම හැකියාව ඉතාම අඩුයි. ඊලඟට අපි කතා කරමු තාවකාලිකු පත්පාලන කරම ොහෝ වෙලාට එය සිදුකරන්නේ අලුත විවහෝවායට ඒ වගේම දරුවන් දෙදනගු අතර පරතරය පත්වා ගැනීම. නිකාරණ සඳහා. ඒදීත් ක්‍රමවේද කිහිපයක් පාවිතා කරනවා එකක් තමයි න්ස්වා භාවික ක්‍රමවේද ඊළඟට ගිසියම් බාධකයක් යෙදීමේ බාධක ක්‍රමවේද. ඊළඟට අන්තර් ගර්වාාෂ උපකරණයක් පැළඳීමේ ක්‍රමවේද. ඊළඟට කිසියම් රසයියන පක්‍රමයක් රසායන ද්‍රවයක් භාවිතා කිරීමේ ක්‍රමවේද මෙන්න මෙවැනි ක්‍රමවේද කීපයක් භාවිතා කන්න. ලො පිස්සලම් බලමු රසායිනක ද්‍රවයක් භාවිතා කිරීමේ ක්‍රමවේද ගැන රසාායක ද්‍රව භාවිතා කිරීමේ ක්‍රමවේදත්. බොහෝ වෙලාට දෙවැනි දරවා හෝ එතනින් පසුව තුන්වන හතරවන දරුවන් අතර නිසි පරතරයක් පවත්තා ගැනීම සඳහා. බොහොවෙලාට පාවිච්චි කරන ක්‍රමවේද තමයි තියන්නේ බොෝ වෙලාවට අපිට කරන්න පුළන් එක දෙයක් තමයි රසායන ද්‍රව භාවිතාකිරීම ප්‍රසිද්ධමදේ තමයි ඩි ෝප්‍රවරකේන ඉන්දක්ෂණ එකක මස තුනකට වරක් භාවිතා කරන නික්‍ෂේපනයක්. එය ඔබට ලබාගන්න්නඩ පුළුවන්. ඒ බොවෙලාට අතට හෝ බටක් මසල්ලකට ලබාදෙනවා. මෙම අෞෂ දෙය බාසු තුනක කාලයකට ඔබට ගැබ් ගැනීමක්කින් තොරවීමට ආරක්ෂාව සපේවා. ඒවාගේ බොහොවෙලාටේ අනුමත කරන්නේ දෙවන දරුවාගේ සිට ඊලළඟ දරුවන් අතර නිසි පරතරේ පවත්තා ගැනීමේ ක්‍රමවේදයක් විදිහට. කිරිදෙන අම්මලාට කිසිදු බියකින් තොරව මෙම නික්ෂේපනය ලබාගන්නඩ පුුවන් එයින් උපත්පාලනයක් වගේ. හොින් කිරි එරීම නැමතික්‍රියාවලියයක් සිදධවල නිසා එය හොඳ උපක්‍රමයක් විදිර පාවිච්ිකාණන්න පුළන් ඒවගේම තවත් ක්‍රමවේදයක් විදිහර පාවිච්ිකරන එකක් තමයි ලාන්්ෙරක් ර ෝ ලාන්් කර තිබුණා ඩල් කර තියෙනවා අතට දමන් ලබන චූටිරලක් දැගොඩක්ය කියන අතරදාන කරල කියලා එය ඉතා කුඩා සිවම් මාලයක්තුළ ප්‍රසසාම දවයක් ගැගල තියෙනවා ොහොලාඩේ ප්‍රොජස් රෝන් හෝනයට ඒතා අසන්න ර සයමද්‍රව්‍ය තමයි දාලා තියෙන්නේ. බොහවෙලාට එම කරලක්හෝ කරල් කීපයක් ඇතුල් කිරීම සිදු කරන්නපුල ොහෝම සු සල්ලි කරම ක්‍රමවේදකීගේ ඇතුල් කරන්න ඒයින් වසර තුනක සිට ඊට වඩා වැඩි වසර කීපයක් දක්වා. ට අරක්ා දීරකාල ලාගට පු ළගතකට නිස වාර්ශ කාල ගෙතවුණාට පස්සේ ඇතුල් කනරද එම කඩක් කොටස ඉවත් කරලා අලුත්තකක් දමාගනීමේ හැකියාව තියනවා. ඒකත් ඔබට ලබා ගැනීමේ හැකාව තියෙනවා එයත් ඉතා සදුසු වෙන්නේ ඔබහෝවෙලාට යම් දරුවන්ගේප දෙනෙක් ලැබනට පස්සේ දරුවන් අතර ඉතා දිගු පරතරයක් පවත්තා ගැනීමටසාහ කිසියම් දිගු කාලයකට දරුවන් අතර. පරරය නි රි තියාගනීම සහක දගත් නවා ඒවගේ උපාල ක්‍රමයක් ද දීර්ගව පාවිච්චික මටත් ගන්න පුුවන් සල්ල රමකට යන්න අක මැති අයට ඒය පාච්චකාකන්න පුලන්. ඒවගේ ඉතාම කෙටි කා ල ක්‍රම ේදයක් දේ ප විච කරන වයික් මයි ගිලින පෙති හොවෙලාට විධ නම්මලින් ද ල ගන්න පුුවන්ම ගිල පෙති වඩාත් සුදුසුවන්නේ පලමු දරවා ප්‍රමාධිකර ගැනීම සඳහාතකට පලමු දරු උපතාතර නිසි පොත්ාගන ්‍රමාධයක්ඇතිකරගැනීමටත් යම් උපත්පාලන ක්‍රමවේදයක් කලසය භාවිතාක කට පුුවන් ඒ තියෙන විශේෂක්වය තමයි දිනපතා. අනිවාරෙන්ම එම පෙත්තක් භාවිතා කිරීම අවශය විසි හතර පෑකට වක් ඔබ එම නිසි මාත්‍රාව ලබාගන්න ටඕනේ දෙ මේ හැම දෙයක් හම ඔබ බ පවුලේ වෛද්‍යවරයා මුණ ගැසේ මතාරදගත්වවා උපද දෙසක් ලබාගන්න බහෝම අහම්බෙන් කෙනෙකුට රසෑන්න ද්‍රව්වයවල අෂදවල කිසියම් අසාත්මිකත ඇලජික් ඇතිවෙන ඉන්නවනම් පෛදිතුමා සමගගේ කතාකාට ඕනනි ඉරඟටිියමු ස්වාභාව ක්‍රමවේද පිළිඳව කතාහරන්න පහිදී ක්‍රම කීපයක් තියෙන එකක් තමයි සුක්‍ර බැහරලීම ක්‍රමවේදේ කියලා කියන්න සුක්‍ර බැරලීමේ ක්‍රමේදී කියන දෙදනෙන සාමාන විදයට සබඳ පවත්මින් ඉන්නකොට පුරෂා යනකොට සුක්‍ර ෝචන ඟයි කියලා ෝනිමාර්ගෙන් ඉවතට ලිින්ගේ අරගෙන සුක්‍රරණු ෝනිමාර්ගගේ නොවැටනසේ බාහිරට නිුත් කර හැරීම තමයි ේක්‍රම ඉතින් ඒ සාමාන්‍යෙන් අසරු ක්‍රමවේදයක් ඒතමයි අතර දෙදෙනගේ සතුටට බාධාවක් ඇතිවන ක්‍රමවේදයක් වෙනවා එනිසා එය කිසියම් අංකාරයක අප සම්බඳ ේටත් ගැටලුවක්නවා නමුත් ඒ පාවිච්චි කන්න බොෝ දෙනක් භාවිතාකන ක්‍රමයක් නමුත් එඒේ කිසිම් අවදානමක්තිදෙනවා රලත් කියන්නඕන මොද සමහර විට සුක්‍ර නිකුත්වෙඩ එෙනවා දැන කොටමත් සුරු ප්‍රමාණයක් වෝ නිකුත් වී තිබෙන්න්නට පුළලුවන් ඒකම ලිගේ ඉවතර ගන්න අවස්ථාවේදී යෝනි මාර්ගය තුළට හෝ යෝනි මකේයට සුක්‍ර වැටට ඉරතියෙනනහෙමුණොත් ඉතාම සරු සුක්‍රා තිබුණොත් සළ අවස්ථාවකි තාම අඩු අවස්ථාවක්තියෙනවා යම්මාආකාර ගැබ්ගැනීමක් සිදුවීමට ඊළඟට බොෝ දෙනක් භාවිතාකන ක්‍රමේදේ තමයි කැලන්ඩර් ක කිය කියන්නේ ගොඩ මේ කලඩ මෙතද්ඩ පවිච්චින්නවා නම් කාන්තාවගේ ඔසප් චක්‍රය නිසි පරිදි නියමිත කාලයට සිදුවීම ඉතාම වැළගත් සුළු වෙනසක්තියනට පුළුවන් සාමාන්‍ය මේක්‍රමය සඳහා අඩුගානේ මාස හයක්වත් එක දිගට තමගගේ ඔස චක්්‍රේ පිබඳව සැලකිල්ලි න්න ඕනේ.ට කාතාවක් තමන්ගේ ඔසබ චක්‍රියය සි පරිදි ලකුණු කරගනය යනකොට එහි කෙටිම දින ගණන සහ දිගුම දිනගණ සොයාගනයම වශයයි ඒත් එක්ම කියන ද මෙචර ගන හද ැතුවක කරන්න පුලන් ක්‍රවේද තින තමයිසාමාන්‍යෙන් ඔබ් දිියනසිට පළමු සතිය තුළත් අග සතියත් ආරක්ෂිතයි. මැද දෙසතිය අනනාරක්ෂසිද වෙන න ඒ තමයි සරම ක්‍රමවේද නමුත් වඩාම හොඳ විදිරහවා ගන්නඩ පුළලන් ක්‍රේ තමයි ඔසබ් චක්‍රය ගණන් හදාගන අඩුම දිනගණන තියෙන ඔසත් චක්‍රේ දිනගණනෙන් දහ අටක් අඩු කරන්න. ඒවාගේම දිගම දිනගණන තියෙන ඔසත් චක්‍රී දින ගණනෙන් එකොල් හක් අඩු කරන්න. එතකොට ඔබට අගයන් දෙකක් ලැබේවි. මේ අගයන් දෙක අතර තමයි ඔබේ සරුම කාලය තියන එතකට අපිහිතම අඩුම කාලයෙන් ගත්තට පස්සේ ඔබට ලැබුණ කියලා යම් අගයක් අපි කියමු පහ ලැබුණ කියල හිතන්නකෝ. එතකොට දිගුබ දිනය සම්බන්ධයෙන් අපි ගාන හැදුවට පස්සේ. බතන්නක ඔබට විසි තුන අගේ ලබන කල එහෙෙනම් පස්සනිදාහ විසිදුන්ගනිදා අතර දිනගණන කියන්නන්නේ සරුකාලය වෙනවා. එතකට එම කාලචේයේදේ ඔබ ලංගිකොතිවීමෙන් වැලකීම වැදගච්චන බොහෝවිට මේ කාලය අයිතිවන්නේ ඔසත්වීමේ මැද දෙසතතිය කාලය තුල. බොහෝවලාටිටේ සරවතවහගන පුලන් ක්‍රමයක්ත්තමයි බේ ඔ සස් පෘදේ දකදිනේ ට දින එකොළහක් අත්තැරයටට පස්සේ දොස්නනි දිනයඉදලා. ලඟ දිරියටට තියෙන සතියක එක හා මාරක දෙකකාලය බොහෝවෙලාට සරකාලේ නසා දරුවෙක් බලාපොරොත්තුනන් කාල එකවීමටත් දරු පිරිිසඳගැනීමක් සිදු නොීම සදාහ එම කාලේ එකතු නොව සිටීමත් ඉතාම වැදගත්ත නවා. තව ක්‍රමේදයක් තින අික ිලිගගේ ක්‍රමවේද කිය කියන බිලක්ස් තැ් කෙද රන්නේ. කාන්තාවගේ යෝනි ස්්‍රාවය ඇගලි දෙකට අරගෙන ඇදන සුරු සවභාවය පරික්ෂාකිරීම. සාමාන්‍යයෙන් ිම්බයක් නිකුත්වෙන්න ආසන්න දින ගණන වෙනකට, ටිකටික යෝනි ස්්‍රාවය ගණතත්වයට පත්වෙනවා. මේ ආසන්න කාලයේදී කාන්තාවට පුඩුවනි තම ඇඟිල්ලකට යෝනි ස්සාාවේ රැගෙන මෙහම ඇගිරිි දෙකින් හිමින්තරපලාා හිමීර් හිමීටය ඉහළට ඔස වනකොට. යෝනිස්්‍රාවය, සන්ටිමීටර් හතරක් පහක් විතර වගේ ප්‍රමාණයකට නූලක් වගේ ඇදෙන්න්නට පටන් ගන්නවා නං. එසේ ඇදෙනවා නම්. ඒේ ඩිම්බය නිකුත්වීමට ඉතාසන්නයි හෝ ඩිම්බය නිකුත්වී තියෙනවා කියෙනයි. එසේනම්. එසේ නූලක්මෙන් ඇදන කාලේලං වෙනකට ඔබ ලිංගික එකතුවීමෙන් වැලකින් සිටීම වැදගත්වෙනවා නැවත්ත එය සෙන්ටිමීට, තුන හතරකට වඩා නොවැදන කාලය දක්වාම ඔබ පරිසම්බීම් වැදගත්යනෙනවා තව ක්‍රමවේදයක් යෙන එකට කියනවා පාදස්ත උස්්නත්ත ක්‍රමවේද කියලා. මේය ටික කසිරුවැඩක් එහිදී අවම වශයෙන්. ඇය තුනක හතරක දිගු නින්දකින් පසුව කිසිුඳ වැඩක යෙදෙන්නේ නැතුවම? නැත් මැගනීම දු කල යතුයි න්තාවගේ ස් නත්්‍යය මනින්ඒ ප්‍රස්ථාර්ගත කරග යන්නට ඕන. අඩුම ානේ මාස හතරක හයකවත් කාලයක් එසේ ප්‍රස්ථාර්ගත කරන්නකොට ඔබ දකිවී කිසිම් මාකාරයකින් සාමාන ස්නත්වය එක්වරම පහලයාමක්ෝ එක්වරම ඉහලයාමක් දකිට පුළුවන්. මෙේ පහලයාම හූ ඉහලයාම එම පුද්ගලයායනුව යම්කිසි වෙනසක්කන බොහෝවිට සිදුවන්නේ පහලයාමක් මෙසේ පහලයන වේලාව හොයාගත්වතින් ඔබ හරියටම ඒ පහලයන දිනය ආසන් වෙන කොටම ඒ කියන්නේ ඩම්බයක් නිෙකුත් වෙන් ආසන් වෙනවා කියනක එසේ නම්. එසේ පහලමගේ ඔබතේරුම් ගත්තට පස්සේ. ඊට පෙරාතුව සහ ඊට පසුව දින හතරක හතරකවත් කාලය දෙ පැත්තර දිනාටක පමණ කාලය ම හැරීම තාම සුදුසේ නොටික් සිීදු ක්‍රමවේදයක් නමුත්තේ සාර්ථකත්වයක් තියෙනවා. ඒගේම තමයි ගර්භාෂයට පලදවන කිසිම් උපක්‍රම පවිචගන් ර්‍රන් දැනට ලංකාවේ පාවිච්චිවෙනි ලූප කියන උපක්‍රමය ඒ කිසිදු රසාහන රවයකින් තොරයි. ඒ ඇතුල්කිරීම තුළින් කෙනකුට වසර දහයක පමණ කාලෙක වනත් ආරක්ෂාවක් ලබාගන්න පුළන් ඒ දීර්ගකාලයක් ඇති රසයන් දරව ාතාක කන්න අකමති කාන්තාවන් සඳදා ඒ පාවිච්චි කරන්න පුුවන් වෙනත් ක්‍රමේද දැන්ට ලංකාවනැහ කාන්තාවන් සදාා තින ඩප්‍රමික කොන්ඩම් වගේ දැන්ට ප පාවි තාම දුරස්සෙලා තියනවා. පුරුෂයන් සදාහ තිය භධක ක්‍රමවේදේ තමයි කොන්ඩමික් පැළඳදීම දිින් තමන් ඩිංගික කාරයට සූදානම් වෙනකොට කොණ්ඩමයක් පැළඳ ඩිංගේ ඇතුල්කිරීම තුළින්. සාර්ථක ලෙස ඔබට සුක්‍රානු ගාන්තාවගේ ඕෝනි මාර්ගේ තුළ නිකතුත්තුවීමම වලක්වා ගැනීමට පුළුවන්කම ලැෙනයිතින් කොන්න මේ ගැලවී යාමගේ දේවල් වලින් වලක්වා ගනීමට ඔබ ක්‍රියාකිරීමත් අත්‍යවශ වෙනවා.